හෙලෝ යාළුවනේ, ඔන්න ඉතින් අදත් ගමනක් යන්න තමයි හදන්නේ. දැන් මම ඉන්නේ කොටුව ස්ටේෂන් එකේ. ඉතින් අපි යන්නේ කොහෙද කියලා බලන්න වීඩියෝ එකත් එකතු වෙලා ඉන්නකෝ. ඉතින් ඔන්නම අපි කොටුවෙන් 8:30ට තියෙන බදුල ට්‍රේන් එකේ නැගලා යන ගමන් තමයි ඉන්නේ. යන ගමන් මෙන්න මෙයක්මට අත වෙනවා. ගොඩාක් වෙලා යන්න තියෙන ගමනක් නිසා මම නම් ඉතින් බලාගෙන ඉදී කොයි වෙලාවෙද ට්‍රේන් එකකින් බහින්නේ කියලා. හැබැයි ඉතින් මේ ගමන යද්දී ට්‍රේන් එකේ අලුත් එක්ස්පීරියන්ස් එකත් එක්ක වටපිටාව බල බල යද්දී නම් මහන්සිය, තෙහෙට්ටුව මේ ඔක්කොම දේවල් අමතක වෙලා යනවා. මොකද හරිම ලස්සන සුන්දර පරිසරයකින් තමයි බදුල කෝච්චිය යන්නේ. ඔන්න මේ බදුල ට්‍රේන් එකේ ගියපු නැති කවුරුහරි ඉන්නව නම් අනිවාර්යෙන් යන්න. ඉතින් බලන්නකෝ මේ තේවතුවල ලස්සන බස්නාහිර පළාතේ වාහන ඇස් දෙකට දැකලම මේ වගේ කොළපාට දකිද්දි මට නම් ඇති වෙන්නේ පුදුම සතුටක්. ඉතින් ඔන්න දීර්ඝ දුම්රිය ගමනකින් පස්සේ අපේ ගමනාන්තය වෙතට අපි ලඟුණා. ඒ තමයි අඹේවෙල. ඉතින් අපි උදේ පිටත් උනේ 8:30ට කොටුව ස්ටේෂන් එකෙන් ට්‍රේන් එකට නැග්ගේ ඔයාලා දකින්න දිනේ. ඉතින් එතකොට දැන් හරියටම වෙලාව 4:40 වෙද්දි අපිට අඹේවෙලට එන්න පුළුවන් වුණා. ඉතින් ඉන්ටර්නෙට් එකේ බලපු විදිහට නම් අපිට 3:00 වෙද්දි වගේ එන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් ට්‍රේන් වල ප්‍රමාද දෝෂ ඔය ඔක්කොමත් එක්ක අපි 4:40 වෙද්දි ආවා. ඉතින් අපේ ඩෙස්ටිනේෂන් එකක් කියලා තරක් නෑ ඇත්තටම. මේ ස්ටේෂන් එකක් විදිහට අඹේවෙලට එනවයි කියලා හිතාගත්තා. හැබැයි මේ දැන් නතර වෙලා ටෙන්ට් එක ප්ලේස් කරන්න තරක් අපි තාම හිතාගෙන නැහැ. දැන් අඹේවෙල පාරේ ඔහොම දිගටම ගිහිල්ලා හම්බෙන තැනක කැම්ප් කරන්න තමයි හිතාගෙන යන්නේ. අපි ගිහින් බලමු මොකක් හරි හොඳ ප්ලේස් එකක් අපිට හම්බ වෙයි. මම මීට කලින් අඹේවෙල ඇවිල්ලා තියෙනවා. මීට කලින් මම ඔහි යකාගේ පඩිපෙළ පැත්තේ ඇවිදලා තියෙනවා. ඉතින් ඒ ගොඩක් කලින් මම යකාගේ පඩිපෙළ ගියේ මං හිතන්නේ 2014 හරි 2015 හරි. ඉතින් ඒ පැත්තට යන්න ලොකුට අයිඩියා එකක් නැහැ. අඹේවෙල ඉඳන් අඹේවෙල ෆාම් එකේ ඒවත් බලලා තියෙනවා. එතකොට හැබැයි මම මේ සයිඩ් එකේ කැම්පින් කළා නැහැ. ඔය යකාගේ පියකට පෙළ යද්දි මේ ගියේ මේ කැබ් එකේ. කැබ් එකේ කියන්නේ මේ දැන් තියෙන මගේ ටොයෝටා එක නෙමෙයි. ටාටා කැබ් එකක් තිබ්බා. ඒකට කලින් ඒකේ ගියේ. මේ ඊට පස්සේ මේ මේ පැත්තට ට්‍රේන් වල එන්න සෙට් උනේම නැහැ මම. අඹේවෙල ආවහම අඹේවෙල ෆාම් එකට යනවරෙන්න මේ ස්ටේෂන් එක පැත්තට මම ෆස්ට් ටයිම් අඹේවෙල ස්ටේෂන් එකට ආවේ. පට්ටිපොල ස්ටේෂන් එකට ගිහිල්ලා තියෙනවා. ඒත් වාහනේ ඇවිල්ලා ස්ටේෂන් එක ගාවින් බහලා සමිට් එකට ගිහිල්ලා තියෙනවා. ඊයරුණාම අඹේවෙල ස්ටේෂන් එකට ආවේ ෆස්ට් ටයිම්. ඉතින් මට හොඳ එක්ස්පීරියන්ස් එකක්. හරිම ලස්සනයි. හොඳ සුපිරි ක්ලයිමේට් එකක් තියෙන. ඒක ගැන සෑහෙන සතුටුයි. ගිහින් බලමු. මයි කකුලේ පොඩි ඇදතියකුත් තියෙන ගොඩක් උඩුක් කළා වගේ ගතියක් තියෙනවා. පොඩ දුර ඇවිදින්නත් වෙයි. අපි බලමු කොහොම වෙයිද කියලා. තාම ලොකු ප්ලෑන් එකක් නැහැ. යන ගමන් කියන්නේ කොහොම වෙයිද කියලා. ගිහින් බලමු. අපි අඹේවෙල ස්ටේෂන් එකෙන් බැහැලා කන්දැල ජලාශය තියෙන පැත්තට හැරෙන්න තීරණය කරා. ජලාශය කිට්ටුව මේ කැම්ප් කරන්න කියලා බැලුවේ. ඇත්තට අපි දන්නේ නැහැ එතන කැම්ප් කරන්න දෙනවද නැද්ද කියලා. මේ මම සාමාන්‍යයෙන් ওই වාහනේ යමින් යමින් දැකලා තියෙනවා. එතන හරි ලස්සන තැනිදලා බිමක් තියෙනවා සහ සැහැන්න මීදුම තියෙනවා. ලස්සන තැනක්. අදත් ලස්සන ඇති කියලා හිතනවා. ඉතින් දැන් 5යි. අපි යන්න පිටත් වුණා. කන්දේරට කිලෝමීටර් 6.5ක් තියෙනවා. ඔන්නෝම තමයි ඉතින් අපේ අද දවස ගෙවෙන්න යන්නේ. කන්දේල කිට්ටු වෙලා ආපහු අප්ඩේට් එකක් දෙන්නම්.
වීදුම තියෙන හින්දා පොඩ මහන්සි අඩුයි. පැත්ත හොරයි නියම ටයිම් එකට ආවේ. සුපිරි. මේ ඔයාලට පිටිපස්සෙන් පේනවා ඇති බෝඩ් එකක් ගහලා තියෙනවා හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිතය කියලා. මගේ තව බ්ලොග් එකක් තියෙනවා හග්ගල බ්ලොග් එකේදී මම කියලා තියෙනවා හග්ගල ගාඩන් එකේ උඩම කොටසේ මේ දැඩි ස්වාභාවික රක්ෂිතයට අයිති කොටසක් තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ කොටසත් මේ හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිතයට අයිති කොටසක් ගහලා තියෙනවා. අනවශ්‍ය නැතුළු වෙන්න එපා. ගිනි දල්වන්න එපා, කසල බහැර කරන්න එපා, ශාක වලට හානි කරන්න එපා සහ ගිනි අවි භාවිතා කරන්න එපා කියලා. ඉතින් අපි කැම් කරන්න හිතන් යන ප්ලේස් එක තියෙන දකුණු පැත්තේ නෙවෙයි, වම් අත පැත්තේ කියලා තමයි මට මතක විදිහට කන්දැල්ල තියෙන වම් පැත්තේ. ඒ පැත්තට නම් අනවශ්‍යයෙන් ඇතුල් වෙන්න එපා කියලා. එහෙම ලොකු සීන් එකක් නැහැ. අනික අනිවාර්යෙන් කැම් කරන කට්ටිය මොන මොකක් කරත් මේ අරන් යන බඩු ටික ආපහු අරන් එන්න කසල බැහැර කරන්න එපා. පරිසරයට හැම වීඩියෝ එකෙන් මම කියලා තියෙනවා. අපි ගිහින් බලමු. මම මේ අප්ඩේට් එක දෙන්න හිතුවේ කන්දැල ජලාශය ගාවදී. ඊට පස්සේ මේ හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිතේ බෝඩ් එක දැකලා පොඩක් ආයි කතා කරන්න හිතුවා. යන ගමන් අපිට අඹේවෙල ෆාම් එක හම් වෙනවා. මේ තියෙන්නේ අඹේවෙල ෆාම් එකට ඇතුළු වෙන්න පුළුවන් තව දොරටුවක් මං හිතන්නේ. විසිටර්ස් වලට නම් ඒකෙන් යන්න බෑ. ට්‍රැක්ටර්ස් වගේ මං හිතන්නේ යන පාරක් වෙන්න ඕනේ. ෆාම් එකට තව කිලෝමීටර් 1යි කියලා තියෙන්නේ. කන්දයාලට තව කිලෝමීටර් 4ක් 4.5ක් වගේ තියෙනවා. මාරම ලස්සනයි, නිකන් අර න්ිව්සීලන්ඩ් ගියා වගේ තියෙන නිකන් මාරම ලස්සනයි. සීතලයි. අර වාහනේ යද්දි ටර්බයින්ස් කරගෙන හුලං පෙති දකිනවා. අන්න ඒ ටික ඇදින් පේන හරියටම පේන්නේ මීදුම හින්දා. මේ තියෙන අඹවැල ෆාම් එකට යන මේන් ගේට්. ඉතින් අඹවැල ෆාම් එක බලන්න එන කෙනෙක් ඉන්නා නම් ඒ කට්ටියට මෙන්න මෙතනින් ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි ඒකත් වහලා, මොකද හුඟක් හවස් වෙලා තියෙන, අපිට තව චුට්ට දොරක් යන්නත් තියෙනවා. වීඩියෝ එකට පේන්නේ නැහැ මං හිතන්නේ. අපේ ඩෙස්ටිනේෂන් එකට තව කිලෝමීටර් 1.8ක් තියෙනවා. පණ්ඩිතයෝ වගේ අර ට්‍රක් එකකට අත දැම්මෙත් නැහැ, බස් එකකට අත දැම්මෙත් නැහැ. පයින් ආතල්යක් ගන්න ඕන කියලා දැන් සෑහෙන රෑ වෙලා තියෙන්නේ. මං හිතන්නේ ඩෙස්ටිනේෂන් එකට ගිහිල්ලා ටෙන්ට් එක ෆ්ලෙස් කරන විදිහ බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා බලමු කෑම කාලා වගේ පොඩි අප්ඩේට් එකක් දෙන්න ට්‍රයි කරන්න. මං හිතන්නේ ලයිට්ස් නැති නිසා කැම් එකට පෙනෙයි කියලා. බැරි වෙලා හරි රැට එන්න බැරි වුණොත් හෙට උදේ හම්බු. හෙලෝ, හැමෝටම ගුඩ් මෝර්නින්. ඉතින් ඊයේ හවසේ මම කිව්වනේ මේ අපි එන්න රෑ වුණා. ඉතින් රෑට අප්ඩේට් එකක් දෙන්න බැරි වුණොත් එහෙම උදේට එන්නම් කියලා. ඉතින් ඇත්තටම රෑ අප්ඩේට් එකක් දෙන්න බැරි වුණා. මොකද කිව්වොත් සෑහෙන වැස්සා. අපි මගේ අන්තිමට වීඩියෝ ක්ලිප් එක ගතට පස්සේ වහින්න ගත්තා. මගේ පිටිපස්සෙන් පේන්නේ කන්දයල ජලාශය. ඉතින් මේ මීටලා මේක වතුර තිබ්බා. මේ හරියත් වතුර තිබ්බ හරියක්. දැන් වතුර අඩුයි. වල්ඩ් වෙනදි මේ සාමාන්‍යයෙන් ඉස්සරම මම හිතන්නේ මං 2006-07 නුවරළි, අද දක්වාම නුවරළි යනවා. එතකොට 2006-07 තිබිච්ච නුවරළි වල නුවරළි ක්ලයිමේට් එකට දැන් ක්ලයිමේට් එක වෙනස්. ඉතින් ඒ 2006-07 නුවරළි තිබ්බ ක්ලයිමේට් එක තාම අඹේ වෙලා තියෙනවා. මොකද මෙහෙ තාම ජනාකීර්ණ වෙලා නැහැ. ගෙවල් එහෙම හරි අඩුයි. අඹේවල ෆාම් එකේ එන පාරේම ඕන කෙනෙක්ට එද්දි බෙරනවා. ගෙවල් නැහැ. ඉතින් ඒ හේතු නිසා ගස් කොළන් වැඩි, හඳු වලින් වට වෙලා තියෙන්නේ. මාර ක්ලයිමේට් එකක් තියෙන, හිතාගන්න බෑ. මාරම කූල්. අර අඹවැල ෆාම් එක හරියෙද්දි නම් තනිකරම න්ිව්සීලන්ඩ් ගියා වගේ මාර ලස්සනයි. වෙන්දට ඒක වාහනේ යනට වඩා මට පයින් එද්දි ෆීල් වුණා වැඩි. ඉතින් අද දවල් වෙලා පිටත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අපි. තා පෙන්න යාළුවෙක් ඉන්නවා. මෙන්න ඉන්නවා අපේ චූටි යාළුවා, චූටි මන්නේ යා.
හිටියක් වයසයි. හයි. ඉතින් ඒ වගේම තවදයක් කියන්න ඕනේ මම මේ ට්‍රිප් එක ගියේ 2022 ජූනි මාසේ. ඉතින් දැන් අවුරුද්දකටත් ළඟයි. වීඩියෝ එක රිලීස් කරන්න ගොඩක් පරක් වුණා. ඉතින් මේ වගේ ෂෝට්ස් ගොඩක් මගේ ලැප් එකේ තියෙනවා. ගත්ත ගියපු තැන්වල ගත්ත වීඩියෝ ක්ලිප්ස්. ඉතින් බාලා නැහැ. ගොඩක් ඒවා YouTube එකේ රිලීස් කරලා නැහැ. ඉතින් ගිය අවුරුද්දේ ගත්ත එකක් ඒකයි මෙච්චර කාලයකට පස්සේ රිලීස් කරන්න සිද්ධ වුණේ. ඒ වගේම අනිවාර්යෙන් කියන්න ඕනේ මෙතන කැම්පින් කරන්න බෑ. අපි කලින් දවසේ රෑ එද්දි මෙතන ඒක අහන්න කෙනෙක්වත් කවුරුත් හිටියේ නැහැ. මොකද අපි හවස එද්දි ගොඩක් ඇතර මෙතන කළුවර වැටලා. ඉතින් අපි කවුරුත් මෙතන දැක්කෙත් නැහැ. ඒක අහන්න කෙනෙක් හිටෙමු නැති නිසා අපිට අග්ගාලා මෙතන ටෙන්ට්ස් ටික සෙටප් කළා. ඉතින් නමුත් මෙතන කැම්පින් කරන්න දෙන්නේ නැහැ කියලා අපි උදේ වෙද්දි දැනගත්තා. ඉතින් අපි ඊට පස්සේ ටක් ගාලා අපේ බඩු ටික ආපහු රෙඩි කරගෙන එන්න පිටත් වුණා. මේ කම්බේර ජලාශය නිර්මාණය කරන්න මූලිකත්වය අරගෙන තියෙන්නේ DS සේනානායක මහත්තයා. 1947 ඉඳන් 1949 වෙනකන් මේ කන්දියර ජලාශය ඉදි කරලා 1950 වර්ෂයේදී තමයි මේ ජලාශය විවෘත කරලා තියෙන්නේ. ඉතින් අඹේවෙල ෆාම් එක බලන්න එන කෙනෙක්ට මම ආරාධනා කරනවා මේ කන්දියර ජලාශය බලන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මගේ සංචාරක දිනපොතට තවත් ලස්සන දවස් දෙකක් එකතු වුණා. අඹේවෙල කන්දියල ජලාශිකාව. ඉතින් ආපහු අලුත් එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්.